නාධිපතිවරණය මහමැතිවරණය පිළිබඳ බලාපොරොත්තුූ ස්සරහට එද්දී අලුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම්සාහ සධාන ගොඩනැගෙනවා. මෙ මෝතේ අලුතෙන්ම ගොඩනැගිල තියෙනවා නව සන්ධානය කියන නමම ඉස්සරහට දාපු අලුත් සන්ධානය. කැබින ඇහැමතිවරු පලපපුරුතු දේශපාලනක්්‍යයෝ ගොඩක් මේ අලුත් සධානය නියෝජනය කරනවා මේ පිරිසගේ පළමුරැස්වීම හෙට තියන්නට නියමිතයි ජායලද. ඇයි? මේ වගේ අලුත් සන්ධානයක්. මොනවද සෙසු දේශපාන පක්ෂ සහ කණ්ඩාඇමලින් මේ සන්ධානය තියන වෙනස්කම් මේපලි බඳව වසාගච්ඡා කිරීමම් සඳහාද අපි පැතිකට බැස්සරාට ආාධනා කළ නව සන්ධානය මෙහෙ උම්නායක කරුණනයක දිස්ට්‍රික්් පාර්ලිමේතු පන්ත්‍රී හිටක අමාත්‍ය නිතෙක්්ච අනුර ප්‍රියදර්ශන යාපා මහත්මට සුබද ශ්‍රක් මන්ත්‍රතුමනි සුබෝදධයසව. තැක ඔබතුමාලගේ සන්ධානය නමම තියන නවසන්ධානය කියලා. චනය කරන්න ඇතවසයම මේක අපි අදදයේ ආරම්භ කරපුකන් නෙවෙයි අපි දැන් කාලයක් තිස්සේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ අය හගක් දෙනෙක් අපි කතා කරලා ඒයාගේ කගතාවෙන් යුතු අපි කල්පනා කෙරවා අපි දේශපාලන වශයෙන් ක්‍රියාත්මක ව ේුතු වැඩ පිල්ලක් නිර්මාණය කරන්න ඕන කියලා ඒක තයි ඔවතුමා නවසදධාන හැට කිව. මේක විවිධ නංගොලින් ඇඳවා උුනත් අපි විශ්වාස කරනවා ඉදිරියේදී ලංකාවේ පාර්ලිමේන්තුේ විශාල පිරිසක් අපිත් එක් එකතු වෙලා සන්ධානයක් දේශපාලන පක්ෂ කන්නායම් පුද්ගලයෝ මේ ඔක්කොම අපිකට සම්බන්ධ කරගන්න තමයි අපි උත්සාහ කරලා තියෙනෙත් ජනවාරි පලවෙනිධාව මේ කාර්යාලයක් කොළඹ විවෘත කෙරවා. එතන ඉදලා අප සෑහන පමණ සංවිධාන ජාලයන් සම කතා කරවා. ඒ අනුව ඉදිරියේදී දේශපාල සන්ධාන බෝට පත්වීමට අපි සාකච්ඡා කර ගැන එක කත අපට ඉටුවයි ඒ අනුව තමයි අපි හෙටදිනේ ජායල නගරය අපේවෙළඳ ඇමත්තුමාගේ ප්‍රධානත්වෙන් අපි රැස්වීමක් ප්‍රසිද්ධ රැස්වීමක් අපි පටන්ගන්න පළවෙනි වතාවට අපේ මේ දේශපාල අරමුණු ගැන කතා කර අප කියන්න මේ නලින් ප්‍රනාාන්දු ඇමත්තුමා ගැන ඕ අපේ සන්ධානය ඇතුළේ අණ්ඩු පක්ෂය කැමිණට් මන්්ලේ ගැම්පිරිසක්කින්වා ඒවාගේම විපක්ෂයත් පිරිසක්කින්නවා ඒවාගේ තවත් සුළු පක්ෂවලත් කීපදන කවිත්තකින් න්නෝ. දැන් මේ හෙට රැස්වීමට සහභාගනනාය කියලා ඔවත්තුමාල බලාපොත්තු වන්න පර්ලිමෙන්තු නිියෝජනය කරනයකව්. අපි හට ආරධනා කරලා තියෙන්නේ නලින් රන්දු ඇමත්තුමා සුසිල් ප්‍රමජයත ඇැමත්තුමා මම සහ ප්‍රියංකරජයරත් අපේ හලාවතපුත්තලන් දිිෂට්‍රිකේ හිටපු ඇමත්තුමා. තමයි ට සභාග මේ සධානතක නිවල්ලන් සමමාත්න තින්නවා ඕ එතුත් ඉන්න එතුමත් ඉන්නවා එතුත් ට සම්බන්ධ වනෝ එ අනුව අපි උත්සාගෙරුවේ ජායල බල් ප්‍රදේශමුල් කරගෙන අපේ අරමුණ පැහැල්ලි කරන්න ප්‍රථන් වතාවට අපි මහජනයලකට යතුයි කියල ඊට පස්සේ අපි දිස්ට්‍රික්ක මට්ටම රෑලි මාලාාවක් අපි සංගධානය කරල තියෙනවා මේ විදිහටම අපි ආරම්භ කරලා ක්‍රියත්ම කර. නව සන්ධානය එක තමයි මේ සන්ධානයේ නම ඔබතුමාගෑන්න මේ මේ තාවකාලිකව දැනට මෙහෙම නමක් දලති නො පස්සේ නමක් ස්ථානගත කරනවා ඔෝ ථානගත කරනවා පක්ෂ ස්ථානගත වෙනවා ඒවාගේම පුද්ගලයෝ ස්ථානගත වෙනවා. එක ලංකාව ආර ඉතාමත්ම මේ හොඳ ආකර්ශණය කණ්ඩායම එකට එකතුේෙ අපි විශවාස කරන ඇත මේක නාය කරකව්. දැනට මේ අපේ කණ්ඩායම නායකත්වය බාර බාරදි තිනෙන මටයි. අපි ඉදිරියේද බලාපොරොත්තු වෙනවා නායකත්ව මණ්ඩලයක් හදත්ට. එඒ නායකත්ව ණ්ඩල අරා තමයිගෙන අනිකුත් පුද්ගල කණ්ඩායම් සමාර සංවිධාන් දේශපාල පක්ෂ මේක තුනහ මේක නායකත්ව මණ්ඩලයක් මගින් විසඳීම තමයි අපි උත්තපි අත්තනම දේශපාල නව අදහසක් පිටාව මෙතෙක්කල්ගේ නායකෝ පිටිවස්ස ඒ ලංකාව අසාර්ථක නායක තීන්දු කරනවා නායකයා ප්‍රකාශ කරනවා සහෝ අවසානත් අවසන් තිීදු ගරන්න අපිතන්න හම සාර්ථකයි කියලා අපි දේශපාලනය හවක් කලාවට මේ අපේ මුල් ප්‍රජාතන්ත්‍රවාදී රටක්කරගේ සැලකෙන ප්‍රතාන්න්‍ය ක්‍රම යනු. අපි ටිකක් උත්සාහ කරනවා නායකත්ත මණ්ඩලයක් කරා පුදු එකඟ තාව යන්නවලට එන්න හඟද අපිට අතින්නේ ආර්ථික ප්‍රශ්යන්න්නේ මේ ආර්ික ප්‍රශ්නය පිළිබඳ අපි මූලිකරුණු රාශියක් ගැන සසාකච්ඡා කල ්‍රබදන්න ලංකා දේශපාල පක්ෂ බෝයක මේ ආර්ථික ප්‍රශය විෂඳන ආකාරය පිලිො නික්්චිත අදහසක් කැනතාවට කියන්නේ ඕ එකයි කියන්නේ අපි අවත් අF ගවසුමා සමාරු අවුලංගුරන්න පටන්ගරන්දී නො සමාරු කියනයක වෙනස් කරනවා කියලාඒ මොනෝකිව්වත් අපේ ආර්ථිකය වැටිලදීන් ගොනනංවන්නදදි උපාවාර්ග ොවා කියන තම ඊල්ළඟ මැතිවරන්නේ ප්‍රධාන තර්කයේ ඒ තර්කයට පිළිතුරක් සීම තම බපුත්සාගර ඔබතුමාලා පාර්ලිමේන්තුවට එන්නේ දදා ශස්ස මැතිවරණ ද හමතිවරර්ණයේ දී පහදිලිවම ශ්‍රී ලංකා පොද ජන පරමුණේ තැන් ඔබාර කියපු නල්ල අයිස්තුව බැලූ හම ඒක ඇතුළේ ඉන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිියෝජනය කරපු පිරිසක්. දැන් ඔබතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එලියටේ නවා ගෝටාවේ රාජපක්ෂ මාත්්‍යය බලය ඉවත්වීමත් එක්කම ඔබතුමාල ඒකෙන් එලියටේ නවා. තුවට දැන් ඒෙන් එලියට ආපු කණ්ඩායන් අද අපි දකිනෝ විදධ තැන්වල ඉන්නවා. ඒ බුහෝ දෙන කියම් ආකාරයක දෘෂ්ටිවාදී අර්බුදයක ඉන්න තැන පේනෝ. ටද ස්ථානගතවෙන් මොකොද මේ කණ්ඩායම් පොද එැබැලුහම ලොකු චිත්‍රය බැලවාහම ටිකක් මධ්‍ය වාමාංශික ලක්ෂණ තමයි ඉදැරුවේ. මේක මේ වර්ණාවලිය විද්ධ තැන්වල ඉන්න ඉන්නවා හැබයිටක් මධ්‍ය වාමාංික ගුණ තමයි ඉතිබුණන් සට ලෙෆ්ගේ සටල් ල් එක. ලෝට දැන් ඔබතු මාලා කොතනන්ද ස්ථානගතවෙන් ලංකාවේ ප්‍රධාන දේශපාලල ධාරාක් අද හුඟක් විනාශසවෙලදන්න. දේපල් දර ඇතුවමින්න්ති. එකක ලංකාව මේක පළවෙනි වතාවට ලංකාවි දේශපාලනය ඔබට හෝ මටහෝ ජනතාවට කියවගඩ බැරිතැනකට ඇවිල්ලදයෙනවා ඉසරවට පතකයි පක්ෂත්තියෙනවා නායකයකිින් නො ප්‍රධානපක්ෂ දෙකත්ති නවා මේ නායකෝ දෙන්නාතිරින් එක්කනෙක් තෙරීපත්ය නො අනිත් අයි විපක්ෂටයන කාලෙ අවසන් ඊට වඩ මේ ගෝටාවේ රාජ පක්ෂ ඇතුමාගේින් පස්සේ ලංකාවේ දේශපාලන හමුලින් මැස්සුන. පොතු පෙරමුණ ගත්තත් අද අ වන්නදාතිවුණු ආඩ්ඩගත් ගතිය නෑැ. ශ්‍රීලං අනිදාර් පක්ෂය ගතත් වන්නදැතිබුණු ආඩ්‍ය ගතිය නැහැ. අනිකුත් දේශපාලන පක්ෂ ගත්තත් ඒත් තාම ගඩනැමින් යනවා මික් තාවරභාවයක්නෑ. ඉති එනිසා පිහිතුවා අපේ චන්දදායකින් අප යාම ප්‍රථමයපි කරන අපේ චන්දදායකින්ට අප යාන්ත්‍රනය කරනය කෙනන උබද මම දැන් බැලුවොත් මම චන්ද හතකට ඉත රිදිරිපත්ල ඔබ කියන සෙන්ටල් එ් පාටිවෙලින් පාලිමෙන්තුට පත්වලලාතිනෙන. ගිය මැතිවරණෙ අපට චන්දීලතින. පික් දලවසෙන් ගත්තත් ඔයයි අවගඥ්‍යාවට ලක්ව හැටනව ලක්ෂයක් කන්ද දීල දෙන. තැ මේ කණ්ඩායම අතර තමයි මේ ප්‍රශේ හවක්තියන්න. ඒ කණ්ඩායමට නනායකෙක් නෑ එක ක්ඩායමට අදහසක් නෑසයි කන්්ඩයමට ඉදිරිගැන දදුෂ්ටියක්න මේ ක්ඩයම එකතු කිරීම අපේ තින්න ප්‍රථම වෑම එකතු කිරීම කියන්න අදහස් කරන්න දැනෙට මේ පිළිබඳ කලකිරලන්න පිරිස් විශාල සංකයාව අපික තැනට එකතු කරන්න මුල්ලවදදී තමමාපි උත්සාහ කරන ඒක කෝමද පීළඟට සන්ධනයක් හැටියට වඩා පුල්ලුල් දේශපාන ධාරාවක් නිර්මාණය කරන කිය එක දෙවනි අද මොක අපිට ඉක්මණින් කරන්න වෙලා තියනෙන. ගොද අපි දන්න ොයි මහොතකෝම මේ අවරුද්ධෙක්කෝ මහමතිවරණයක් එනවා එහමනත්තන් මේ වසර මැදාහරයේදී ජනාධපතිවරණයක් එෙන මේක තම අපට අපි තිෙක වෙක්න්න වැැහ. යන අපේ බලමුල ක්තිම කරන්න න ම නතුව අපේ දේශපාල ගම න මට ි ල්පනා ගරු පි තව දේශාල පක්ෂට බැඳිල දේශපාල කරන්න න කියල මං එකක වැඩි කැත්වන්නන්නේ. ඊට වඩා මමල හිතනවා අප අපේම ඉන්න පිරිස්ස එක කතා කරලා. අපි වේගවත්ව අපි ගම ගිල්ල ගල්ලන් සන්ද කරන අප ගුල්ල තමයි අවාසානෙ න්දු කරන්න න අපි කුම පියවරක්දත යුත්ත කියලා. එතැද තමයි පියට නායකත්ට දන්න ෙේ පිරු ක්ර ලංකාදේ කවදත්ත්. තිබුණා දේශපාලන කඳවුරු දෙකකට අවස අනේ බෙදෙන්. ප්‍රධාන කඳුරු දෙකට ගොනුවන. මේක තමයි අපේ නිදහස් ශ්‍රී ලංකා වෙති විච්ච දේශපාලන ස්වරූපය. මේක වැරදිී කියෙන අදහසෙන් මයි මම කාරණය ගොඩන ගන්න. ඇතැම්මයි කියනෝ දැන් මේක ඉවරයි. මේ කඳුර දෙකට බෙදන ඉරයිකල් ඔබ කලුත්තුව ඔබ එදසේ අනු හතරයි ඳල පාලිමේතු නිෝජනය කරන කෙනෙක් මේ මතිවරණ දේශපාලනය ටක්කට දන්නගෙනෙක්. ඔය කඳවුරු දෙකට බෙදෙන අදහස ඉවරයි කියන එක ඔබ කොහමද ක්සේරු ඒක වැරදි එම් බෙදෙන දැනට තියන්නේ අවිනිශ්චිත්ත ස්වරූපයක් මූලික මැතිවරණ එකෙද නැවත සැරයක් ඒ කඳවුරු දෙක නිර්මාණි වෙන ඒ අදහසිම්ම වෙන්න බැහ. තේ කදුරද දෙක් ඩිමාරෙන් නිර්මාණය නොකද අවසානද මාජනයටතයේෙනවා මෙන්න මේ අපපේක්ෂකෝ දෙන්න එම ැත්තම් මේ බල කඳුරුද දෙකාතරතම ප්‍රධාන තරගි තියන්නන්නේ කියලා. එතන්දි අනිකුත් සියලු දේල් ඉවත්වෙලයි ඒ මත මාජනය තීන්දු ගණඩයනෝ ඉදිී ඒක නවත්තන්නඩ බෑ නවත් අපිට තියෙන සම්ප්‍රදාායක අපි හිතපු දේශපාල ක්‍රමවේදයන්නේ අම්මාකාරෙක සසලවීමක් අඩුවීමක් ඇතිවල තරක බද්දන්න මාත්දන්න. ඒක වනා කියලා අපිට අපේ මිනිස්සු අමතක් කල්ලා අපි නන්නාදුන් තැන්ගිල් නවතැන්ගන්න නමාරුයි. ඒක අපි අපේ අුදවිියත් සමග තමයි අප එකතුව ඕ මොකක්ද අපි කරන්නෙ ලොද ඒ අයට නායගත්යක් අවශ්‍යය ොකද ඔබදන්නවා ලංකාවේ දේශපාලනයේ දස් පහලවත් දෙදස් විශ්සත් අයිතිහාසිය අවස්ථ දෙක. අවස්ථ දෙකම ඇතිවුණේ ලංකා දේශපාලන ආර්ථික මේ වෙනසක් ඇති කරන්න සමාජබය වෙනසක් ඇති කරන්න ආකල් මේ වෙනස වෙනසක් ඇතිරන්න කියෙන කාරලා තුුණක් මුල් කර එඒ දෙකම මහජනයට තේරුණා එකසේ වුණේ නෑ කියලා ඔබ දන්න එනිසාම තමයි ගෝට පේ රාජ පක්ෂ මැත්තුමාමට විුද්ධව ආර්ථික ප්‍රශ්ඳවා මුල්ලුණේ. නමුත් අනිකුත් කාරණ මුල්වෙලා තමයි විශාල මහජන අරගලයක් නිර්මාණය වුණේ අපි දේශපාලන වන්න පොරුන්දු දේපාල ගෙනාව පොරන්දු දේශපාල අපි කියනවා අර කණ්ඩෑමට ඉදිරි තව තවත් අපි පොරොන්දු ඇති කරන. න ඊල මැතිවරන ෙද කිම දේපාල පක්ෂක පොරුන් දන්නටබ. ොරොද වදුවට අපේ ගොඩනැගිල්ලතින් අපේ ගොවිය ගැන කොෝමද හිතන්නේ. අපේ අපන අෑනකෘෂිකා කරුවන් ගැන කොෝමද හිතන්නේ. අපේ වැඩ කරන පන්තිය ගැන කොමද හිතන්නේ. බදු අයකෙරීින් ප්‍රශ්නය පිලිබඳමකද හිතන්නේ. ඒවාගේ අපේ ආර්ථික කුමන දිසාාවට ගමන් කරනවාද. රජයක් දැන් IMF කියන ්‍රයිශල් මොනනිට්‍රි ෆන්ඩ ත්ක් ගිසුමක් අ සංගල්ල තියනවා ඒ ගිවිසුම් වසර තුනක් දිවෙනවා. එතකොට වසර තුනනාෑ තුළත ඉගල් අපට ඉතාමත්ම බරපතල කොන් දේසි පනවමින් ඉන්න අපේ ආර්ථිකය මෙැවීම සඳහා කෝහම ද පියගොල් එක්ක මොනවිදිහයට ද අපි සාකච්ඡා කරන්නේ කෙනෙක් ගැත් මහජනයට අලුත්තෙන් අවශ්‍යයයි මේවා ඇතරම සංවාධ සභාවල්ල ඉතා වැදගත් කරුණ අපි කාටත් පිළිගන්න පුළුවන් කරුණු. හැබැයි මැතිවරණ අබිමුව ගොඩනැගෙන දේශපාලන සන්ධාන වවැලදී හරිම තීරණාත්මක වෙන්නේ කොයි වගේද යම් දේශපාලන කණ්ඩායමකට කොයි වගේද කේවල් කරන්න පුළුවන් වෙන්. කොයි වගේ පංගුවක්ත හම්බුවවෙන්න මේක අපි වරක දකිනවා ජන පදනම් කේන්ද්‍ර කරගත්ත කණ්ඩාය මිදිරිපත් වෙලා කේවල් කරනවා තවත් ප්‍රාදේශී පක්ෂ හැටියට කේවල් කරනවා අපි මේක දැහල තියෙනවා. දැන් මෙතැන්ට ගිහිල්ල බැලවාහම සමාර වෙලාවට මේ කේවල් කිරීම බිද්ී වෙන්වීයාමට වඩා නැවත කේවල් කල්ල එකතු වෙන්න කරන බලපෑමක් වෙන්න පුළුවන්. තැන් ඔබේ කණ්ඩායම ආපහු රාජපක්ෂ කණ්ඩායම සමග එකතුවීමම සඳහා යළි කේවල් කරන්න දෙයන්න නෑ අපේ එහම අරමුණ න්නේ අපි දන්නවා ලංකා දේශපාලි ඉතිහාසිය උන්ට ඉතාමත්ම අනර්ගවස්තා ගන්න වදීලතිබුණු ටේ දනන්නේ. ඒ අවස්ථා සියල්ලම තමන්ගේ පෞද්ගලික කරුණු වෙනුවෙන් අතහරුණු ලබෝ. මංගේ තැන්න ඇතෙන්ට අප ආයුතු කෙල් නවතසර අපි විශවාස කරන්න ඉටඩක් පුළල් ජනතාමය ප්‍රජාතන්ත්‍රවාදිමය සහ දුෘෂ්ටිවාදිමය දේශපාල් කඳවරක් නිර්මාණය කිරීමට අපිට යිතිහාසික අවස්ථාවත්ති නො කියලා. එසේ අපි කල්ල යුතුයි. නොයිසේඩම් මේක තවත් අය විධ දේවල් මිනිස්ුන් කෙ ැගන්න බල්ල ට පස්සෙන්නේ ප්‍රජාධාන්ත්‍රවාදී අදාසන මේ මර්ධනකාරය අදහසක් ඇතුළ නිර්මාණයෙන්ඩ පුළල මොකද ඒනිසාම කන අපි ති ආර්ථික ප්‍රශයනම ආර්ථි ප්‍රශි බිදනක ආර්ථිකමය වසෙන් බලන් ඕොන කාරනාව එකක දින ත්තර එකයි නැතන් දෙකයි. ඒ අවස්ථවෙද ඒ කණ්ඩායම් හැසිරෙන විදිහ සමහර වෙලාවට වෙන සෙන්ටල ධානකසිං ගතුත් මන් දකයිකාපේක්ෂික මහත්පයක් කියතු අපි ජයග්‍රහණයෙන් පස ප්‍රතිපලවයක්කම වලක්නවා ප්‍රජාතන්තුවාද කරන්න ලන්ද න පපලවෙේස ්‍රතිිලි ේක ප වෙන දහස් දෙකක්. මම විශ්වාස කරන්නේ මේ ආර්ථක අර්බෝධයෙන් අපි කොඩේනවා නම් මුළු රටම එකතු කරගත්ත ජාත්‍යන්ත්‍රයත් සම්බන්ධ වුණු සහ ජාත්‍යන්තර ලෝකෙට වෘර්ත තත්වය නිර්මාණය වන්නද අපි දත්වොත් ආර්තික අර්ුද පිටි පස්සත විසා අනතුරත්ති නේ තැන්ම පිටි පස අපට පේනොත් මැද පරදිග. මහල ප ල ද ඇතන ැලුවහ ලක යුද්ධ තුර න ක්ක යන. තියන ඉස්්‍රයිල් පම සංහිධාන තියනෙන රතුමුූද තියෙනවා අර්පැත්තෙන් ලෝකෙ ලොකුම ග්‍රන් එක්ස්පෝර්ට වන තිරරිංගු අප අපනයනකරුවා සම්පූර්ණ මෙෙන්ම තිරිංගු අපනෑනය නැතිලා තියෙනවා යුක්්‍රේණි. අනි පැත්තෙන් රතුමහුද ආශකිත මූදු ගමනා ගමනේ නැතිවෙල තියෙනු. ඉති මෙ අදී වසිෙන් ඇතිවන විශල අර්ථ අමෝ දැක්කා පලවෙවිනි වතාවට ස්වීන්යකෙන යුද්දරල ඇත්ව ෙන වනය අවරුද දෙසිය යුද්ධගල ක මහද තු කොමක් හෝ විශාල ලෝක ගෝලීය ආර්ථිකයට විනාසකාරි බලපෑමල්ල කරන යමක් සිදුවමින් තියෙනු ලොක බලවතුන්ගේ අවශ්‍යධාවය මත එවැනි අවස්ථාවක අපිවාගේ පදය රටවල් විශාල අනතුරකට වෙන්න පුළුවන් අපේ ෆුඩසිිකරටය කෙමනත්ත ආර සුරක්ෂිත භාවය එතරින් ම අපේ ආරක්ෂාව අපේ උදවගේ ජීවන මටම මේ ඔක්කො බලපාන ඉල මැතිවර්මි එඒනිසා බොරු කියන් නැතුව මෙන්න මෙහෙමයි කියන්නේ කියනෙ කල්පනා කල වැඩ කරන්න නත අපි මේ රටේ ජනතාව වැඩ කරන්න ජනතාව බෝටත් පත් කරන්න ඕන. ඒ තත්ත්ව ඇති කරන්න ජනතාව විශවාසය අපි දිනාගන්න ඕනහ සත්‍යයකරුකවසා අවංගව වැඩ කරන්න ඕනේ දූෂණයෙන් තොර නව දේශපාල රටාවක් අපි නිර්මාණය කරන්න කතාවටෙවෙෙයි ප්‍රාතන්තවවාද රාමෝක් ඇතුළම අය වචනන්නේ නවතසරැක් කියන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළි තමයි අපි දූෂණය වලක්න කත් රාජ්‍යතන්ත්‍රය කළමනා කරණ කරන එකත් අනිකුත් අන්ස නැවත සැරයක් බලගන්න එකත් අපි කරන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මූුණෝරක් ඇතුලේ ඒ ඇරෙන් අපිට වෙන්න උත්තරයක් නැ. මන්ත්‍රීතු වනේ. ඔබ මේ විරාමයට කලින් කිෙව්වා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න එක හරි අවශ්‍යයිිය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න නම් ජනතාව වීද දේවල් කරන්න ඕන රටේ ආර්ථික විිය්හයේ වෙනස්කම් කරන්න ඕන හිමිකම් තවර කරන්න ඔවු ඒවත්වෙන්න ඕන. හැබැයි ඉතින් දේශපාල නක් ඥෝ නියෝජිතව හැටියට එනාය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළි ක්‍රියා කරන්නත්තැබැයි දැන්ම ඔබේ සධානය නල් අස්තුව බැලු හමත් ඒ රමුවෙන් පිට පැන කියෙන චෝදනා තියන විවිධ අභියෝග තියෙන ඉන්න. කොහොමද මේ ගොල්ලන්ග ගේ නෝක ඇතුරට ඇත්තටප ගත්තොත් අපිට ලංකාවේ දේශපාලක්නඥ හැටියට ගත්තොත් දැන් ඉන්න මන්තිවරන සබදධ කරන න්න. එතකොට තමන් හැම කෙනෙකුටම අපි විශ්වාස කරනවා අනාගගත දේශපාලන කේන්ද්‍රය තුළ තමන් සුපිරිසිදු තත්ත්වයට නිර්මාණය වී යුතුයි කියල. මං විශ්වාස කරන්න ඔය මට අතීතය ගැන කතා කරන්න කිසිත ේරුමන්න. මම කතා කරන්නේ අනාගතය ගැන්න. මොකද අපි මේ දේශපාලන ක්‍රමය සම්පූර්ණයම වෙනස් කරනවාන්නං. අපි පාලිමේන්තු විතරන්ම මේ අනිකුත් මන්තිවරුන්ටත් යම්කිසි ආකාරක වැඩ පිල්ලක් අපි හදන්ඩෝනෑ ඒ කට්ටියත් අ අවංගභාවය ප්‍රදර්ශනය කරන මට්ටමට අපි ඒක ලංකායිඋුණේ නෑ කාලය තිස්සේ මංගේ තන්න එඒවෙනුවෙන් උත්සාහකිරේ ස්ටවා මණඩර් නෑග මැතුවන් පමණයි ඔහුට පුළු විතරයි පුළුවන් වනේ මන්තවරු අටදනෙ කිවත් කරන්න තමන්ගේ පක්ෂි ඊට පස්සේ ලංකාවේක වුණේෑ ඒ අනුව මම විශ්වාස කරනවා ලෝක ඕනම රට නීතිපද්ඇති හර පමණයි අපිට අවංක භාාව නිර්මාණය කරට බළඳ ඔබදන්නවා නීතිපද්වේ ශක්තිමත් රටවල් වල වංචාක් සිදු නොවෙන්න නෑ සිද වෙනු. එතකොට නීතිය ගිල්ල එකල් තමුදාාරණ වසේ ලෝකේ. ඉතාම අඩු කරප්ෂ ගැන දූෂණ නැති රටක් හැටියන සිංඟගපපුර සැකෙන්නේ සිංගපපූරුවේ මේ මෑත බගේ දෙදෙනෙක් අයි වුනා එක්කනෙක් තමන්ගේ පතානායකවර තමන්ගේ පක්ෂේ මන්තිීවරයක් සමඟ අයතා සම්බන්ධයක් පැත්ව කියලා ඉවත් ව නඒ පෙේද තට්‍රන්ස්පොට් මිනිස්ටේ ක ්‍රවානමතිවර ඉවත් ්‍රවාණ ඇමතිවෙන මංගිතන ඩො තුන් ලක්සගානක අනිසි ආදාාර ලබාගත කියලා යම්කිසි ඉන්වෙස්ට කෙනෙක්. එතු ඔබ දන්නවා ඇමරිකාවේ මේ පරේද යම්කිසි නත් සභිකෙක් ගෙදරට ගියාම තමන් සන්තකය න ැති විසාල් ඩොල්ල සංකවත් තිබුණ කද පතකදයා ගන්න මේ යුටෝපියන් වල්ඩ එකට යන් දෙපා නැතිතැ නැතිට ලෝකයක් හදන්න වගෙන මුු ලෝකේම වංචා සහ දූෂණ කියනව තියෙනවා හැබයි ඒරට නීතිපද්ධතිය සම්පාධනය කරල තියෙනවා ඒ හැම එකක්ම සොයා බලන් උදාරණයක් වසෙන් දැන් අලුතෙන් තියන අලුත්මයෙන් හදපු වංචාදූෂන කොමිෂන් ස බාවව යටඇති පාලිමේතු මන්තිවරුන්ගේ වත්කම් බැරකම් අප ගොල්ලන්ට දෙදන්න ඕන සරදුන් අපි කතානායකොරන්නනතන් ජපතිතරයට මාස් තුනකට පස්සේ ඒගොල් අපේ සමරුයක් ඔබතුබාට ගණ්ඩ පුළුවන් මට තියෙන වත්කම් මොනෝද කියලා ඒවාගේ අපි හුකක් තාක්ෂණය දියුණුකළු අපි පුළුවන් වෙන පුද්ගලයෝ පිළිබඳ තොරතුර හ අලුතෙන් සමත කල තියන ැතිවරනව වියදන් සීම මත ක්ද සසුවට අතුර මැතිවරනට ල්ල එක ො මෝරවස්ථාවයි කොටත් ත ියදග ප්‍රමාණය මංගේ දන්න මටත් සිද්දවනඒ කාල වියදං ලයිස්තුව දෙෙන්ෙ කොයි අවරුද්ද අසුවට එකන පැරණීවස්ථාවනු හැත්තට ආ අපිවස්ථාවනු නෙව මම අසුවට ඉල්ලන කොටාවර පැරණි දොනමෝරවස්ථාවනු මට තිබනේ ඒකෙතිරට දෙනිවතා හත්තට ම මේකකි වත්තු. ඊට පස්තාමේ තේරම පටන්ගත්ත දැන් අලුතෙන් ආව මේ පන අපි සම්බතකිරවා හරා පුලුවන් වෙනවා අපි වියදන් කරන ප්‍රමාණය ගණනය කරන්න නඟම් දන්සැල්ධනයක බොඩ දෙන කණ්ඩ දෙනක ය රෝහෝ වාන විසිපාතිආර පෝලිින් ඉල්ල යනකේ ඒ කොම නවතිින් දන එකන හම මැතිවරණය නෙ කාටත් සාධාරලෙස නවන්ගේ මැතිරණ කරන්න පුළුවන් අවස්ථාව කකදාා කරන්න පවග කරම යටඇත සමහර පුද්ගලින්න්ට දනේතියනට විශේෂවත්තා ලැමුණ අනික්කයි පරදවල ඉදිරියටද. එක වේ අස්සිදියේ ඒවාගේ න නයිතික ක්‍රියාමාර්ග අපපි ලංකායි වැඩි කරන්න. ඒක මේ මිනිිය ගැනල පානමද වැඩි කියය දාල මේ ප්‍රශවේෂණන්න බැහැ ඒක තියන්නේ වෙන රටව වන්න දැක හම ලෝකයක් නෑහ පංගේකයි ප්‍රජාත්‍රවයි ප්‍රජාතන්ත්‍රවාාවය විශ්වාස කරන්නුන නීති ආජිපත්වය සහ පුද්ගල නිදහස කියන දෙකම අතරමැදින් තමයි. ඒ අපි ම කරන්නවන හර අපිට පුළුවන්ගෙනවා ලංකාල් කුඩරටක ඒ කලු කවාමරන් නෙව. ලංකාවේ අපි කාටත් දිිජිටල් අයින්දිිකාඩයක් තියෙන වන්න. ඒක අපේ බැංකෝල්ට සම්බන්ධ කරලා තියෙනවාන්නම්. එක ඉන්කම් ටෙක්ස්ටිබාමන්ට්කට බලලාගන්න පුළුවන්න්න. යම්කසි නිශ්චිත ප්‍රමාණකට එහ පැත්ති ගනුදනකරුන ඒ බැංකු හර කරන්නි නියමක් කලොත්. ොම සරල දන පිට දේ ලන රට හදත් ම පිටක දේපලක් පුද්ලෙගේ නම තින ක තහ ගේ ක්‍රමයන්න. එනිසා මෙම අමාරු දේවල් නමුත් ම කියන්නේ දූෂණයන ක අපිට අව කරන්න පුළුවන්. කවදත්තක නැති කරන්න වැල්ලෝක තියෙනකක්. නත් අම කරන්න පුළුවන් උත්සාහය අරගන කරන්න පුළන් ඕන තර ක්‍රම ෝක නිර්මාණ වෙලා තියන කරන්න පුළලුව. මන්ත්‍රේචබන. පි කලින් සාගච්චා කරටලා බැලුවදැන් ඔබතුමාගේ නව සන්ධානය. රාජපක්ෂ කඳවුරක යළි සන්ධාන ගැතවීමේ තියෙන විභවය කොයි වගේද කියෙ දැන් මේ කාසිේ මනිත්පත්තත් තියෙනවන් ඔබ තුමාල ගොඩ්නගන මේ සන්ධානය කොච්චර ඉඩක්ත තියන්නේ රනිල් වික්‍රම සිංහ මහත්මයාගේ පෙරමුණ එක්ක එකතුවෙන්. ඇත්තවස ඒකා අපි සාකච්ඡා කරලනෑ අපට ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණය ද්දී ඉල්ලන අපේක්ෂකවනු. ඒ හමැති වන්නේ කලින් ාවගේ ලෙතකො මේ ප්‍රශ්නේ අවසරය මුලට යනන්නේ දැන්ට අපි ඒ ප්‍රශ්ට උත්තර දෙන්නේනෑ ඉසල්ල අපි කරන්නේ අපේ පක්ෂයේ යම්මාකාරය කල කිරීමට පත්වවෙලයි එම ඇත්තං විද ප්‍රශ්න මධ්‍ය වයේචන දක්වන විශාල පිරිසක් අපි එක කරගන්න අප දැන්ටත් කතාගලතින අපකතව මුල් අවස්ථාව ඊළඟ අපි කල්පන කරදන්නේ ලංකා ආර්ථකය හසරවන්න පුළුවන් වඩාම සුදුසුපුදගල කව. අපි විහිලි කරන්න එක එක විච්චල්ලයකින් එක වෙනසකින් ලංකා ආර්ථකය බිමටම වටලන්නට පුළන් ඕනගෙනකට නිසා එන්න අපේක්ෂකයක් හැසිරෙන විදිියගැ අප ැනගන්න ඕන උදව කරනවානම් මොකද ඊට පාස හ මාසකට පසේ ආපවමනිසු පාර්ට විල්ල අපේගෙවල් හොයා වුනොත් එක ලොක ප්‍රශ්නයගේ ඒ ඒක තියනෝිට එනිසා ඒගෙන හිතල තමයි වැඩ කරන්නේ සම ආර්ථක ඉතාම නරක ැනකතින්න කවරකිවත් යන් ද නවිතර ඒ වෙනස්කන් ගොඩක් කරන්න ඉතාම සීරුමාරුවෙන් කල්පනාවෙන් සය ඉතාමත්ම හොඳ දෑතින් කරන්න ඕන ඒකරන්න ලන් කවති කෙලාි කල්පනග ටම ොතුම දම කර නොකද මේ අදහස සඳහා විවෘතවීමම් සහ මේකට ඉඩතියා ගැනීමට එක ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී ගුණ හැබයි. දැ මේ මොහොතේ අපි ඔබත්. මතකරන මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමෝ ඇතුළට එන එක දිහා බලද්ද ආර්ථිකය 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 කියලා කියමෙන් අනිත් පැත්තෙන් විශල් අනපනසා නීති සීමාවල් සමාජමාධ්‍යය ඔන් Onlineයින් මාධ්‍ය මේ ධාරාවන් සියල්ලම පාලනය කිරීම සඳහා. නීති බුල්ඩෝස් කරමින් ඉතා වේගෙන් මේවට අවශ්‍ය අ අපි කියන මේ බ්‍රේක් නැතුව යන ගතියක් තියෙන. මේ <CKKų> හම <Sến> ො ක්සරුගන පලපුරුතු දේශාල ඇත්තර ම මාධ ධමතිවරෙක් කාලය පහ ැිපුරම ඉඳදලතින්න මාධ්‍ය මත්්‍යශි මම දන්නවා මේ තාක්ෂණික ලෝක ඇතුළේ හුඟක්දුරට පාලනය කිරීමන්න හරි අමාරුයි. අපිට ඕන නීතියක් ගෙන්ට පුළුව නීතියක් ගෙනාවට එක අවභවිතාව බල කන්න ඕන එනිසා මේ පනත ගැන මගේ එතරම් කැවැත්ත නෑ අවන් කෝකිවෝොත්. ඔබ දන්නවා යිප එක ගත්තුත්. සමහර අත්තරන්න ගොට ගැනින් බරපතල නීතිමය වශයෙන් අඩු පාඩුකන්තියනවා නීති හැටිරත් මංකයන්ඩෝනෑ නීතිය සම්බත කරන්න ඕන ඇත්තව වශයෙන්ම කල්ප්‍රික්්ට අල්ලන්න මසක් න යන සමන ලෑෝගේ න කුල්ලට දාන්න නෙමේ තමන්ගේ මතය ප්‍රකාශ කන අයිතිත්තියෙන් ඕෝන ඒ අයිතිය අවභාවිතා කරන සීමාව අපි හොයාගන්න මොකක්ද කියලා එහෙම නැතුව ඒක පොලිසියකට ඕන විදිට ඉන්වස්ටිගේට් කරල්ලා ඒ මගින් නීති සම්පාදනය කරලා ඒ හරහා මිනිස්සුන්ව පුක් දුකට කරදිට පත් කරවට මං විරුද්ධයි. එනිසා ඔබ මවු ඔබ කියනෙ එක පිළිගන්නවා. මොන පනත කෙනාවත් ඒ පනත අවභාවවිතාාවී නොවීමේ වගකීම රජා භාරගන්ඩුවට අන්ු්‍රප දර්ශය මන්ත්‍රතුමා මාධ්‍ය ඇමතිවරෑ හටියට නියෝජය ඇමතිවරෑ හැටියට ජනමාධ්‍ය වශෂය භාර මාධ්‍යත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රබන්ධ දිගු කාලීන අදැකින් තියෙන කෙනෙක් විශේෂෙන්ම ැ අපිට මෙැතැක්තිවිිච්චර සිව්වවෙනි ආණ්ඩුව මාධ්‍ය කියනක එහටකිල්ලා ඩිචිටර්ල් මාධ්‍ය පස්ුවනි ආණ්ඩුව කියලත් හඳුරන්න නො හැබැයි මේ ස්වරූපය තේරුම් අරගන්න නැතුවනේ මේ නීති ගොඩ නගන්න නැත්තටම ලංකාල් දිිජිටල් මාධ්‍යය ඇතුළෙත් යම්කිසි ක්‍රමවේදඇත්තියෙන්න්නෝනෑ ලෝකෙත්ති න ලෝකෙත්තිය නො යම් යම් අසාධාරණ ක්‍රියාවලට දැන් ඔබට යම් කිසිගෙනෙක් මඩක් ගැහවුවොත්තේ මට ගොදන්නවා අසෝක ඩැයිස්ක මුල්ලු ලංකාම දන්නවා. ඔබගේ ප්‍රකාශයට පෙරේක මිනි මහජනය ගනහා කතර ගල්ලිවරයි ඔබට පිතුර දෙ දක් තුර න්න ඒ එකට උත්තරඕනෙ හැම ත්තර ඕෝන කියනකින් අදහස් කර නැහැ. අපි මේක පුොද්දු අපරාධමය වරදක් කිරීමට උත්සාකිරීම එකට උත්තරේ නෙවෙයි. ඉටට වෙනස් සුත්තරද අපි හොඳටම දන්නවා ලංකාවේ නීතියක් නිර්මාණය වනාට නීතිය, තර ත හොින් ඇති කිරත් මේ එක අභාවිතා කරනවා මයි ය අභාවිතා කරනකොට එකට ගොදුර වෙන්නේ අහිංසකෝ අසරන මිනිස. මන්ත්‍රතු පනිි දැන් ඔබත් කිවවා මහමැතිවරණයද ජනාධපති වරණයද මේදක කොයිකද ඉස්රහට එන්න කියනක අපි බලන්න ඕන කියලා. මේ දෙකම ඕන හොත කැඳවන්න පුළුවන් තත්වයක් තියෙන් මෙතඳල කල්පනා කරහම ඔබේ තක්සේරුව මොකක්ද ඉස්සල්ල එන්න වැඩ ට තියෙනෙමක් ිබට බල් පයින්ට ඒ එක තීන්දු කරන්නේ සම්පූර්ණෙන්ම අතිකරු ජනාතිපත්තුම එක අපි කාටවත් තීදු කරන්න බෑ ඔහු අනිවාරයම ජනාතිපතිවර නැක්තිබියේුතු යක්තෝම මස වෙනකට ඔට මේ මොතේ ඕන වෙලාව පාර්ලිමේතු ඉසරුව හැර යතුයි ඒත් අක්සේරෝ ඔහු තමයි ගන්නේ එකට හේතු පාදකවයෙන් කරුණු රශියක් තියෙන්ට පුළුවො ඔහු කල්පනා කරන්න පුළුවන් ලංකාවේ මේ වෙලාව චන්දයයක් තිබොත් කාටවත් බහතරයක් ලැබෙන නැති නිසා ොද ොලිෂනය කදා ගන්න පුලුවොන් කෙ හිතන්න බොලො නොසේනම් ඔහු කල්පනා කරන්න පුලුවන් නියමිත වෙලා ජනාධීපතිවරණය තිබීම ඔහු අපේක්ෂකක් වහොත් ුවහොත් අපි දන්නන එක ඔහුට වඩා හොඳ තත්ත්වයක්ද ජයගනාානය කරන්නනිසා ඒ හෙපිමතන තුමායට මට හිතන විදියට ජනාධිපතිවරණ එක සේයා තමයි තියෙන්නේ ඒඋනත් මහමැතිවරණයක් ඊට කලින් ඒම සම්පූර්ය මට ැර කරන්න අවා. හෙ වෙන ස්තුති අද පතිකට සංවා දෙෙක් ර ෝස්තු ති .